නම ලයිෆ් බොයි වෙනිවල් සහ කුමාරිකා විශබීජ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි මිලියන 18.8 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න මල්බෙරි රෙසිඩන්ස් ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝටරස් එනර්ජි සමාගම අතර අත්සන් කරන ලැබූ ගිවිසුමීමේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවකදී කිවි වෙලාවේ විදුලි බල භාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා එළබෙන සතියේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතෙන් සිට ඔහු පාර්ලිමේන්තු ඉන්න බවත් මා දැක්කේ නැහැ. නමුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්න බව මා දැක්කා. ඒ නිසා මේ මුදල් අමාත්‍යංශ විවාදයේදී මේ ගිවිසුම අපි සතුව තිබුණා නම් ඉතාමත් වැදගත්. ඒ මොකද මුදල් අමාත්‍යංශ විසින් 2021 9/6 වෙනි දින ඉදිරිපත් කළ ද කැබිනට් පත්‍රිකාව අනුව එහි 8/2 වගන්ති අනුව ඒ කැබිනට් පත්‍රිකාව මා සතුව දින අත්සන්කලේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය 8/2 වගන්ති අනුව භාණ්ඩාගාරයේ ලේකම්තුමාට බලයක් දෙනවා නිව් ෆෝටරස් එනර්ජි සමාගම සමග ගිවිසුමක් අත්සන් කරන්න කියලා. හැබැයි මා දන්නා පරිදි ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ. පාර්ලිමේන්තු ඉදිරිපත් වෙලත් නැහැ. අද මුදල් අමාත්‍යංශ විවාදයේදීක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු තිබුණා. නමුත් මා සතු ඒ ගිවිසුම තිබෙනවා. විශේෂයෙන්ම ඒකේ සේල හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බය හැටියට NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුම. පහුගිය 2021 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකර සංගවාගෙන තියෙන ගිවිසුම. ශ්‍රී ලංකා රජිනුන් අත්සන් කළා තිබෙන්නේ මිස්ටර් සජිත් රුචීක ආටිගල. මම හිතනවා භාණ්ඩාගාරයේ ලේකම් ආටිගල මහත්මගේ සම්පූර්ණම වෙන්නේ. ඒත් මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කරේ. ඒ මොකද මේක පෞද්ගලික දේපල පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝනි බලපත්‍රයක් කරා තව කෙනෙකුට පවරාදීමේ ගිවිසුමක් නෙවෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයක්. මේ වෙනුවට රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවල පිටියේ බලාගාරයක් ඇමරිකානු සමාගමක් වෙත පවරාදීම සඳහා අත්සන් කරලද ගිවිසුම. මේ ගිවිසුමේදී වැදගත් දේ තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ කාටද? මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ නිව් ෆෝටරස් එනර්ජි සමාගම සමග ගිවිසුමකට එළඹෙන්නේ. හැබැයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ කා සමගද? NFE, ඒක නිව් ෆෝටරස් එනර්ජි. ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC කියන සමාගම සමග. ඒතර කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝටරස් එනර්ජි කියන සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන්වන්සලා අත්සන් කළා තින්නේ NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. ඒ නිසා ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලයෙන් බලය දෙන ලද සමාගම සමග නෙවෙයි මේ ගිවිසුම අත්සන් කළා තිබෙන්නේ. අතිරේක වශයෙන් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගමක් ඇමරිකන් එක්සත් ජනපදයේ ලියාපදිංචි කරනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ 12.6 ඔරෙන්ජ් ස්ට්‍රීට් වොෂින්ටන් DE 19801 යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා කියන ලිපිනේ තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒතල මන් දන්නේ ශ්‍රී ලංකා හෝල්ඩින් සමාගමක් ඇමරිකාවේ රීජිස්ටර් කරපු සමාගම. ඒ සමාගමකට තමයි මේ ගිවිසුම අත්සන් කළා තිබෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝටරස් එනර්ජි කියන සමාගම සමග. හැබැයි ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ වෙනත් නිව් ෆෝටරස් එනර්ජි සමාගමට අනුබද්ධ හෝල්ඩින් සමාගමක් සමග. ඒ නිසා මේ මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමග යැවීමක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ 13 එක වගන්ති. මේ 13 එක වගන්තියේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා අවුරුදු දෙකක් යනතෙක් මේ ගිවිසුම ඒ කියන්නේ මේකේ රහස්‍යගත හා රහස්‍යගතභාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්ති යටතේ මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශනපත් නොකර සිටින්නේ. කතානායකතුමනි, එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපල පිළිබඳ? මේ රටේ දේපල අයිතිව තිබෙන්නේ මේ රටේ මහජනයාට. මේ රටේ දේපල කිසිදු පොල්මක්කාර උරුමකාරීත්වයකින් මුදල් අමාත්‍යංශ අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයා ආටිගලයට පවරලා නැහැ. ඒ නිසා මේ රටේ දේපල පිළිබඳ අත්සන් කරලා බඩ ඕනෑම ගිවිසුම මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්වන්සේලා 13 එක වගන්තිය දානවා මේ ගිවිසුම සභාගත කර හැකි වන්නේ ඉලිදරව් කළ හැකි වන්නේ දෙපාර්ශ්වය ඇමරිකන් එක්සත් ඇමරිකාවේ සමාගම එකඟවන්නේ නම් පමණයි. මම අහන්නේ ඇයි එහෙම වගන්තියක් දාන්නේ? ඒ විතරක් නෙවෙයි. මේකේ 3/2 වගන්තිය කියන ඉදිරි ගිවිසුම අත්සන් කරනකොට මේක NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ලැබියාවක් සහිත එහෙට අනුග්‍රහය දක්වන ලෙස ඉදිරි ගිවිසුම අත්සන් කළ යුතුයි කියලා. ඒ නිසා මේ ගිවිසුම සංගවාගෙන හිටපු කරුණු ඉතා පැහැදිලිද? මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට මේ ගිවිසුම රටටත් ඉදිරිපත් නොකොට අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ අවස්ථා ගණනාවකදී අපි ගිහිල්ලා තොරතුරු ගැන දැන ගැනීම පනතට මෙම පනත ඉල්ලුවා ඉදිරිපත් කරේනේ. හැබැයි අද මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මෙම රහසිගත රටේ දේපල රටේ ජාතික සම්පත් උරුමකාරීල සලකන තමන්ගේ සින්නක්කර භුක්තියට ලියා දුන්නායයි කියලා කල්පනා කරන මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මේ රටට හොරෙන් ජනතාවට ඉල්දරව් කරන්න නැතුව පාර්ලිමේන්තුවට ඉල්දරව් කරන්න නැතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න නැතුව මේ ඉදිරිපත් කළද ගිවිසුම මම ආද සභාගත කරනවා මේ රටේ ජනතාවටත් මේ රටේ මන්ත්‍රීවරුන්ටත් දැන ගැනීම සඳහා ගරු කතානායකතුමනි. www.headlinenews.lk බලමු ඉදිරියට.